Sinin kirase Hengguman pedesi Neva tuna Gehin adwat pura Deli nito deli Rasin ki ali Asma vedena sinava pipuna sandalu Mama inda hita maga tota net hamu ana vita nokia kiyude Tava nokia innata hita ulannata be haduri dunde Bidunu agava ekutu vena kale Gayamu davasaka jeeviti tale Pyaas chuti pack Rupel 37ක වාසියක් දැන් රුපියල් 145යි. මේ මාත්‍යා මේක කාගේද කිඳ මන්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. අද මේ ගමේ කොල්ල කුරුට්ටු හරි මුන් ඇවිල්ලා උදේ ඉඳලා ඇඳෑ වෙනකන් මාංශ වෙලා කුලි වැඩ කරලා සිමෙන්ති බදාමානලා මුන් ඇඳෑවට පොඩි ජෝලියක් දාන්න මෙතනට ආවම තමසල වංචා කරනවා. හරිද? එහෙම කරන්න බෑ. ඇයි උඹලට මේ මෙච්චර මේ සල්ලි අම්බ කරලා තියෙනවා මේ අලියාගේ නැට්ටෙල්ලිලා දිවි ලෝකෙන්ද දදන්නේ? ඈ? තිලක් අයියා හරි ඈ. ප්‍රශ්න අමතක කරමු. තිලක් අයියා හරි. තිලක් අයියා හරි තමයි මං ගුණේ. උඹට එක වෙලාවකට අපි වැරදි වගේ පේනවා. එක වෙලාවකට හරි වගේ පේනවා. හරි මැනේජර් මහත්තයා. මේ අපි බීපුවවල සල්ලි දෙනකන් අපි මේක අරින්න දෙන්නේ නැහැ. ඔව්. අපි බීපු සල්ලි ඕනේ. නැත්නම් කොල්ල කට්ටියත් එක්ක අපි දෙනවා රියල් ගේම් එකක්. හරිද? අරින්න දෙන්නේ. කාටද මේ දෙන ප්‍රශ්න තියන්නේ? දැන් ඔය ගොන්ඩොල. කාටද ප්‍රශ්න? කාටද? කාට හරි ප්‍රශ්න තියනවද මෙතන? කාඩාරි ප්‍රශ්න තියනවද? අනේ ප්‍රශ්න 17 බුදු වන්ද අපේ මොරෝක මුදලාලි මහත්තයෝ මම් මුන්ට මේ කිය කිය හිට මුන්ට බැන්නේ. හරිද? මේ උත්තමයා මේ උත්තමයා මේ එක එක කට කතා. අපි ඔබතුමාගේ බාරකින් බොන්නේ මෙයාද ඊයේද? මේක මුංගේ සුළු සුළු ප්‍රශ්න වලට ඔබතුමා මොකටද ආවේ? මං ඒව විසඳන්නේ ඉති. ඈ? අනිතේ දැන් ඔබතුමාගෙන මේක මේ පෙර වෙලා කෑ ගැව්වට අපි දන්නවනේ ඔබතුමා කවුද කියලා. දිලා මේ පැත්ත කරලා ඉන්නවා තමුසේ. මට තමුසෙත් එක්ක කතාවක් නැහැ. හරිද? කැවණ බිවුණා පැත්ත කරලා ඉන්නවා. මට කතාව දෙන්නේ වෙන එකෙක් එක්ක. උනේ මම හොඳට දන්නවා. ඔබලගේ 3 wheeler ගැන්සියත් මම දන්නවා. මූවත් දන්නවා මූ. ඔබලගේ බજાર එකත් දන්නවා. බල මෙතන අරක්කු බොන්නේ කවදා ඉඳලාද කියලාත් මන් දන්නවා. දැන් මට කියනවා මොකද්ද දැන් වෙලා තියෙන්නේ? මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මේක ඇසියද මාත්‍යා. අපි මෙහෙ අරක්කු බොනවානේ. අපි බොන අරක්කු වල අරක්කු වලට වඩා දින්නේ වතුර. ඔව්. අපිට වතුර වල සල්ලි ඕන. ඔව්. මම වතුර කලවම් කරනවා. වතුර කලවම් කරනවා. ඒක තමයි මගේ පුරුද්ද. වතුර කලවන් නොකර මේ ගානට උඹලට අරක්කු දෙන්න බෑ. ඒකයි ඒක කරන්නේ. අඩු මම ඕන එකට ඔට්ටු එකක් හරිද? ඒක තමයි මේ මොරවක මුදලාලි කියන්නේ. ඕන දෙයකට ඔට්ටුයි මම. අනේ රෙඩිය කෑ ගැහුවොත් ඔගේ කොළුව කුඩු වෙන්න තියනවා මම. අනේ අනේ උත්තමයානි මොකද්ද මේ යන්න වෙන විනාශේ? කෝ කාගේ ස්ටෝත්ගේ බෙල්ල කුඩු වෙනවා මේ ඔ මේ කට්ටියත් අරගෙන වරෙල්ලා යකෝ තොපි වතුර ගෙදර තිබුණේ නැද්ද මේ වරෙල්ලා වරෙල්ලා කට්ටිය වරෙල්ලා එක හඩියක් කෙලවෙන්න කාපු බීපු ඒවා බිල් ගෙවන්න නැතුව එක හඩියක් එළියට තියන්න තේරෙනවද හරි 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 ගොට්ටෝල මච්චෝ අපි යන ගමන් බිල ගෙවාගෙන යනවා හරි හරි යන ගමන් ගෙවනවාක බිල මම බලා ගන්න හරි යන 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 පරිස්සම් හැන්ද පිම්බුත් ඒක කෝ කාගේ ස්ටෝත්ගේ මැනේජර් මහත්තයා මේ නෝ
ආයි මුං ඇවිල්ලා පාට් එක දැම්මොත් තමුසේ මට ටග්ගල කෝල් කරන්න ඕනේ. ඉතුරු හරිය මම බලා ගන්නම්. මෙන්න උන්ගේ ෆෝන් එකක් දාලා ගිහලා මේකත් දෙනවා ආපු වෙලාවක. වරේ විනෝද වාත් හෙල්ප් එක දෙන්න. එන්න ටික කපන්න. දැන් එතකොට නංගිත් බඳිනවා. මේක එහෙමයි වෙන්නේ. අපෝ දැන් තමයි මගේ හිතට සැනසීමක් තියෙන්නේ. අයියනේ මං හරි බයෙන් හිටියේ. මතකනේ කලින් පාර හැබැයි ඉතින් මේ පාර කොල්ලා නම් එහෙම නැහැ. හරිම වැදගත් පාටයි යන්නේ. කියන්න තියෙන දේවලුත් සේරම කෙලින්ම කියනවා. මාත් මිනිහට කැමති. මිනිහේ කතාබහත් හොඳයි, පෙනුමත් හොඳයි. මේක බොරු සෝබනක් නෑ නේද? ඈ? පුළුවන් දේවල් ගැනත් කිව්වා, බැරි දේවල් ගැනත් කිව්වා. මන්න එහෙම ප්‍රශ්නයක් නෑ. මෙහෙමයි ඉතින්. ප්‍රශ්නයක් නැත්තෙමත් නෑ. ප්‍රශ්න එන්න ගන්න ඉතින් වෙඩින් එහෙම ලොකුවට කරන්න ගියාම ඉතින් කොහොමරි කරගමු ඈ අරගෙන දැන් මිනිහත් කිව්වනේ එහෙම ලොකුවට වෙඩින් ගන්න අදහසක් නැහැ ඔය නෑව ටික සහභාගී වෙලා මේක ඉවරයක් කළා දාමු කියලා ඈ ඕක ඉතින් තිසංක අපේ තාත්තට තේරෙන්නේ නෑනේ තාත්තට ඕක කිව්වට තේරුම් ගනින්ද නැහැ මොකද යාට ඕනේ ලොකුවට වෙඩින් ගන්න සේරම නෑ දෑවන්ට එහෙමත් කියලා ආ තාත්තා තාම එහෙමද දැන් ඔය මේ සහෝදර සහෝදරියෝ ටික නේද අපි කලින් ගෙදර ගෙලියට ඇදලා දැම් අනිකෙන් තාත්තා එහෙම නෑ දැන් ගෙවල් වල යනවා කියලා යන්නේ නැහැ නේ ඒ වුණාට ඉතින් එයා කියන්නේ එහෙම නෑ කියලානේ එයාට මගුලක් ගන්න ඕනි වුණාම අර නෑ යයි මේ නෑ යයි අසල් ඇසියයි සියලුම දෙනා ගෙන්න ගන්න ඕන මතකනේ අපේ වැඩේ රෙජිස්ටර් කරලා ඉවරයක් කරලා දාමු කිව්වම හරි අමාරුවෙන් කැමති කරගත්තේ ඒකට තාත්තල ඉතින් එහෙම තමයි අනිකෙන් තාත්තගේ අදහසක් ඇද්ද ඉතින් මල්ලිලත් ඉන්න එකේ පොඩ්ඩක් මේක ජයට කරන්න. එහෙමයි ඉතින්. ලොකුවටම වෙඩින් ගන්නත් ඉතින් අමාරුයි ඔය කියන විදියට. මොකද ඉතින් ගෙවල් හදන වැඩක් තියෙනවනේ තිසංක. ඒකයි එහෙම තමයි. ඉතින් මිනිහා කිව්වනේ හැබැයි මේක පොඩියට ගමු කියලා. බලමුකෝ බලමුකෝ. ගෙවල් හදන වැඩ විතරක් නෙමෙයිනේ. මල්ලිලාගේ ප්‍රශ්නක් තියෙනවනේ. මල්ලිලා ප්‍රශ්නේ හැමදාම තිබ්බවන් නිශානි ඈ අනික ගේ හදන එක අපේ පෞද්ගලික දෙයක් අපි ඒක පස්සට දාලා හරි මේ වැඩේ ඉවරයක් කළා දාමු අපෝ අපෝ මේ ගෙවල් හදන වැඩ පස්සට දාන්න කතා කරන්න එපා මොකද ඒක මේ පටන් ගත්ත ගැම්මෙන් ඉවරයක් කළා දාන්න ඕන වෙඩින් එකත් ඉතින් පුළුවන් විදිහට කරගමු මොකද තාත්තට කියලා තායි දෑවිදි දෙන්න කවුරුත් නැහෙනි නංගි විතරනේ ඉන්නේ ඒ හින්දා ওই තාත්තා ළඟ ඉතිරි කරගත්ත සල්ලි මොන හරි තියනවා නම් ඒවත් ඔක්කොම එකතු කරලා ලස්සන්ට පිළිවෙලට වෙඩින් එක ගමු. එව්වා ඉතින් මම දන්නේ නැත. පොර ගේ හදන වෙඩිත් ඇදගෙන යන්න. Pond's Bright Beauty Face Wash bhavita karanna. Oyage real glow ekak pennanna. Pond's Bright Beauty Face Wash. කතා නොකර හිටියට කමන්නේ ඇසෙනි. ඔයා කතා නොකර හිටියා කියලා මම තරහ නැහැ. මොකද තාත්තරුණ පොරොන්දුව රකින්න ඕනේ. ඒකට කමක් නැහැ. හැබැයි ඇසෙනි වෙනද වගේම අපේ ජීවිතේවත් ආදරේවත් අමතක නොකර හිටියොත් ඔය ඇති. ඒ මට හොඳටම ඇති. අසනවා එපා කිව්වත් හා කිව්වත් මම හැමදාම ඔයාව අරලවන්න එනවා. और कैमती नाम मगित के अन्न बुलवा
නැත්තම් වර තනියම යන්න පුළුවන්. වෙනදා වගේම මං වට හැමදාමත් කැම එක අරන් එනවා සේ. ඔය කැමති නම් ඒක විසික් කරන්න. ඒත් මං හැමදාම ඒක කියනවා. හැමදාම වයනකම් මේ වගේ බලන් ඉන්නවා සේ. මොකද ඔයා කාට පොරොන්දු වුණත් මං කාටවත් පොරොන්දු වෙලා නැහැ. ඒ නිසා මං ඔයාව බලා ගන්න මගේ ආදරේ වෙනුවෙන් හැමදාමත් එන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. මං කිසි තරහක් නැහැ අසින්. මට ඇත්තටම තරහ වෙලා ඉන්න බෑ. පුළුවන් තාක් කල් අපි මේ පොරොන්දු රකිමු. මම ඒකට වාට උදව් කරනවා. හැබැයි අසින් මගෙන් ඈත් වෙන්න එපා. මට එහෙම ඉන්න බෑ ජීවිතේ එක දවසක්වත්. ඔයාලට මැසේජ් කරන්න නැතුව ඔයාලට කතා කරන්න නැතුව ඔයාව හම්බෙන්න නැතුව මම එක දවසක්වත් ඉඳලානේ ඒක ඉස්සරහටත් එහෙමමයි මට එහෙම ඉන්න බෑ සි මට එහෙම ඉන්න බෑ මම එහෙම හිටියොත් ඔවුන් බැරිලා යයි ඔබේ සියලුම බැංකු කටයුතු දැන් ෆ්ලෑෂ් සමගින් වන් ස්ටෙප් අහෙඩ්. අපි මේක මේක ඒ විදිහට මෙහෙම කරමු. ඒක කරගෙන යමු. ඒක ගිහිල්ලා අපි ඒක ඒ වෙලාවට ඒක අපි දාමු. දාලා ඒක මේ අවශ්‍ය විදිහට. හලෝ දුෂ්මන්ත. කොහොමද සෑහෙන කාලෙකින් දැක්කේ? අවු ඉතින් එමුතුමා. ඇමතුමාලා ඉතින් හම්බෙන්න හැමෙන්න බෑනේ පුළුවන්කම තිබ්බනේ ඉතින් එනවා අපි. නෑ නෑ මිස්ටර් දුෂ්මන්ත මාත් මේ දවස්වල පොඩ්ඩක් බිසි වෙලා හිටියේ මිනිස්ට්‍රියේ වැඩත් එක්ක. නැත්තයි ඉතින් මං කෝල් එකක් දෙනවනේ වාට. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු එහෙම? හොඳින් කෙරීගෙන යනවද? කරගෙන යනවා ඇමතුමා ඉතින්. ඇමතුමා මොකද මේ පැත්තේ ෆන්ක්ෂන් එකක් මොකක් හරිද මීටින් එකකට ආවද? නෑ නෑ මේ යාළුවෝ ටිකක් එක්ක කෑමකට ආවා. තව කට්ටියක් එනවා මග. මේගොල්ලෝ මොකද මෙතන කරන්නේ මිස්ටර් දුෂ්මන්තත් එක්ක? ඇමතුමා මේගොල්ලන්ව දන්නවද? මං එයාලා හොඳට දන්නවා. මේ ගමේ පොඩි බෑන්ඩ් එකක් කරන කට්ටියක් නේ. මොකක් හරි ෂෝ එකක්ද? ඔව් ඇමතුමා. අර මගේ යාළුවෙක් ඉන්නවා එම්ජී දනිෂ්ක. එයා තමයි මට මේ ඒගොල්ලන්ව සෙට් කරේ. ඉතින් ඒගොල්ලන්ට පොඩි හෙල්ප් එකක් දෙන්න කියලා තමයි මම ගොන ෂෝ එකක් දුන්නා. අද පොඩ්ඩක් ඒක ගැන කතා කරගන්න කියලා තමයි ආවේ. හරි හරි. හැබැයි මිස්ටර් දුෂ්මන්ත ඔයා හිතන જાතියේ ටැලන්ටඩ් බෑන්ඩ් එකක් නෙමෙයි මේගොල්ලෝ. ඒක නිසා බලාගෙන. මොකද මේ වැඩේ කරන්නේ ඔයානේ. මේ වැඩේ සවුත් වුණොත් ඒ ප්ලේන් එක වැටෙන්නේ ඔයා. මම කෙනෙක් තේරෙනවා. හැබැයි දුවා මට කෝල් එකක් දුන්නා නම් මම ඔයාට සෙට් කරනවා සුපිරි බෑන්ඩ් එකක්. ඔයා දන්නවනේ අපේ ගමේ මොරවක මුදලානේ. ඒක පුතා මගේ හොඳම යාළුවා. මිනිහට තියෙනවා සුපිරි බෑන්ඩ් එකක්. එහෙමද? කල්පනා ඇමතුමා මම අනිවාර්යයෙන්ම මට වුණාකවත් මම ඇමතුමාට කෝල් එකක් දෙනවා. හරි. එහෙනම් දුෂ්මන්ත පරිස්සමෙන්. හරි ඇමතුමා අපි හම්බෙමු. හම්බෙමු. මං කල්පනා ඇමතුමා ටිකක් දන්නවා. මොකද අපේ වෙනස ළඟම ඉන්නවනේ. අපි දන්නවා අපේ ගමේ ඇමතිනේ. ඔව් කිව්වා. ඔගලන් හොඳට දන්නවා කියලා කිව්වා.
කොහොමත් ඔක අවුරුදු දෙක තුනක් තිස්සේ තියෙන ලව් යන්නේ රංජන් නැහැ. හා. ඔබ දන්නවනේ ඉතින් ඕක දැන් ඉතින් නවත්තන්න පුළුවන් තැනක නෙවෙයි තියෙන්නේ. මම දන්නවා බා. අනිත් එක බං ඕක මේ නවත්තන්න බලාගෙන සෙල්ලමට පටන් ගත්ත ලව් එකක් නෙවෙයිනේ. අද මයියා බෑන්ඩ් එකත් එක යම් තැනක ඉන්නවනම්. ඒ හැම තැනකම අසෙනිත් පස්සෙන් හිටියනේ බා. හැබැයි අසෙනිලගේ අම්මා ඇවිල්ලා කියපු කතාව නම් මට ෆුල් අප්සෙට් කියාවා. මේ ගැන කෙලින්ම කිව්වනේ තමුන්ගේ දුව බේරලා දෙන්න පවුල වල තරහ මරවුනත් අතාරින්නම් කියලා. ඒ කතාව නිකන් මට පපුවට පීයෙන් යනවා වගේ බං. හැබැයි බං ඔබට මෙහෙම දෙයක් තේරෙන්නේ නැද්ද? ඒ කතාවේ යටිවර මොන ඇවිල්ලා බල දුප්පත්තා උඹලා අපිට ගැලපෙන්නේ නැහැ වගේ එකක් කියලා. හා පුරු වෙස් මූණක් දාගෙන ඇවිල්ලා කරපු මවාපෑමක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද? නෑ ඒක හරි. නිශානිත් ඕකම කිව්වා. හැබැයි මහියට විශ්වාසයිනේ. හැබැයි මේ පාර උගේ ඔළුව අත ගාලා ටොක්ක්ක් කරන්න උන්නේ. හරි හරි. මාතුර තේරුම් ගන්නම්කො. මොන ප්‍රශ්න ආවත් අසෙනිත් එක ෂේප් එකේ ඉන්න කියලා. හැබැයි ඌට කියපන් අර පොලා කියන වගේ ගෙවල් ඉස්සරහට කියලා ගොන් ආතල් නම් ගන්න ලෑස්තින් එපා කියලා. එහෙම උනොත් බං වැඩි ඔක්කොම අවුල් යනවා. අනිත් එක පොලා කියන විදියට බං අසෙනි තාත්තට පණ ඇරලා ආදරේ. අර මුදලාලියට. හරිද? එතකොට බං මොන ප්‍රශ්නේ තිබ්බත් මේ පැත්තට පොඩ්ඩක් බාර වැඩි වෙනවා. හා අපිට කාලය දෙන්න ඕනේ බං. ඇනේ මං කිව්වා බං කිව්වා. ඔයි අපේ එක කියන දෙයක් අහන එකක් ඈ. ඔබත් පොඩ්ඩක් කියපන් ආපුවා. දැන් බෑන්ඩ් එකේ වැඩ ගොඩක් තියෙනවා. ඉස්සරහට ඇල්බම් එක රෙකෝඩ් කරන්න ඕනේ. හරි. දැන් මුන් මෙහෙම අප්සෙට් එකකින්ද කොහොමද ගියහන් කොයි වැඩ කරන්නේ? මෙහෙම කියලා බෑ හොඳේ. ඔබලා අනිවාර්යෙන්ම සින්දු ටික කරන්න ඕනේ මේ අතරාපු චාන්ස් එක. ඔබ දන්නවා මේ ඉන්ඩස්ට්‍රි එකේම ලේසියෙන් චාන්ස් එකක් එන්නේ නැහැ. ඒක මිස් කරගත්තොත් ඔබත් එක මතක තියාගන්න ඈ. ඇනේ මං දන්නවා මං දන්නවා. මන්නම් ගේම් ඉන්නේ. හැබැයි ඉතින් අපේ උන් අප්සෙට් එකේ ඉන්නේ. අර මට කරන්න දෙයක් නැහැ. එහෙම බෑ. මොන්න අවුල තිබ්බත් මේකට තමයි මූලිකත්වය දෙන්න ඕනේ. හරිද? මේ සින්දු ටික කරන්න ඕනේ. ඔබ උන්ගේ ගුරානේ. ඔබ පස්සෙන් ඉඳලා උඹ කියන දේ උන් අහනවා. හරිද? බලමු. හැබැයි මුදල් නිකන් හරි බාරක උන් ගේම් ඉල්ලන්න ආවොත් මුදලාලි කියපු විදිහට කුඩු කරලම දාන්නේ කියනවා. ඊට පස්සේ වටේ ඉන්න උන්ට නිවුස් එක යවනවා ගේම චක් ප්ලස්. අනේ වන්දබ. මචං අපි මේ කාට හරි ලොකු වැරද්දක් කරලා දිනවලු බලන්න. මෙච්චර ගේමක් දීලා මේ ගත්ත වැඩේ කෙලවෙන්නේ යන්නේ. පිය මගේ දුරුලට වීලා